එවගේම අද විවිධ කතාබස් යනවා රට තුල අද ජාතික ආණ්ඩුව සම්බන්ධව වෙන කතා දිහා බලද්දී අද ජාතික ආණ්ඩුව තුල අමාත්‍ය ධූර ගැනීම සම්බන්ධව දෙපැත්තක් කියයි දන්නේ විවිධ අය පක්ෂයි තවත් අය එද විපක්ෂව කතා කරනවා මොකද වයිදන් ඉතිහාසයේදීම ජාතික ආණ්ඩුවක් අවශ්‍යයි කියන තැන අපි දැන් පාර්ලිමේන්තුවට ගියේ ඒ වගවානුවේ ඉඳන් ජාතික ආණ්ඩුව අවශ්‍යතාවය කියන එක ගැන කතා කරපු කෙනෙක් තමයි මම. ඉතිහාසයේ ඉඳන් මේ ජාතික ආණ්ඩුව කියන දේ කතා බහට ලක්ුවත් අද ජාතික ආණ්ඩුව කියන මේ වැඩපිළිවෙල අද රට තුළ ක්‍රියාත්මක වෙලා තියෙනවා. මෙතනනේ සමහර විට මේකේ තියෙන ගැටලුව තමයි අපි දකින්නේ එය සමහර අය කරන්න ගිහිල්ලා කරගන්න බැරුණාම අද කරාම ඒට විරුද්ධව කතා කරන සිරිතක් අපේ තියෙනවා. මට මතකයි සංවර්ධන සභා ක්‍රමය ආවා අපි කුඩා කාලේ. ඒකටත් අපි විරුද්ධ වුණා. පළාත් සභා ක්‍රමය ආවා මේ රට තුල අපි විරුද්ධ වුණා. නමුත් අද ගත්තම ඒ සියල්ල අපි ඉසුපුදලෙන් පිළි අරගෙන අපි ඒ තාන්න මාන්න ධර්මෙ තනතුරු ධර්මෙ ඒ ශේස්ත්‍රවල අපි කටයුතු කරනවා. මෙතන මේ ජාතික ආණ්ඩුව කියන සංකල්පයත් ඉදිරියේදී අන්දගින්නේ නම් අද අපි මේ සඳහා ඒක රාශියලා තියෙන අපිට සමහර ඇඟිල්ල දික් කෙරුවා අද අපි මේ ජාතික ආණ්ඩුවක් තුල හටියුතු කරමින් සිටිද්දී ඉදිරියේදී අරහා සමානව මේක මේ රටේ ජනතාව පිළිගන්නවයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා එයි මේ උත්තේ රට තුල ජාති ගුලාගම් පක්ෂපාත ભેදයෙන් තොරව ඒකීය ශ්‍රී ලංකාවක් උඩරගන්න නම් මෙවන් ක්‍රමවේදයක් රට තුල ඇති වෙන්න ඕනයි කියන අදහස තුල තමයි අපි ඉන්නේ. ඒ වගේම අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ. මම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්. මේ තනතුරු ලැබුණයි කියලා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වගේම මේ රටේ සියලුම දියවර ජනතාවට සේවය කරන්න මම බැඳී ඉන්නවා. ඒ වගේම පක්ෂේගත් තීන්දුව, මධ්‍යම කාර්ය සභාව ගත්ත තීන්දුව, එක්කෙනා විරුද්ධුනේ මධ්‍යම කාර්ය සභාවේ. ජාතික ආණ්ඩු සංකල්පය. ඒ වගේම മന്ത്രി කණ්ඩායමේ කිසිම කෙනෙක් විරුද්ධුන්නේ නැහැ. ඒසහා ඒ ගත් තීන්දුව අනුව තමයි අපිට මේ තනතුරු ලැබලා තියෙන්නේ. සමහර මේ දේශපාලන පැත්තට යන්නේ රටතුලද කතාබස් වෙන දේයි මම මේ උත්තර දෙන්නේ අද උදේ පත්තරේ තිබුණේ ඉන්දියන් දීවරයන්ට අපේ රටේ දීවර කර්මාන්තය කිරීමට වර්ෂයකටද වෙද දින 80ක් ලබා දෙනවා කියලා. මම දැන් ඒක සාකච්ඡාවට බාධා වෙච්ච දෙයක් පමණයි. රාජතාන්ත්‍රිකව කිසිම තීන්දුවක් අපි අරගෙන නැහැ. සමහර හිතන්නේ රටවල් දෙකක් අතර ඒ සාකච්ඡා කරලා ඒ තීන්දුවට යනවා මිසක අපේ යම් කණ්ඩායමක් එහෙ ගිහිල්ලා අපි නියෝජනය කරලා එරියේ කණ්ඩායමක් දුර්ණගෙන හිරු ප්‍රදේශයෙන් සා දියුර ශේෂ්ත්‍ර උදවිය. ඒ වගේම ඉන්දියාවේ කණ්ඩායම් සාකච්ඡා කරලා ඉන්දියාවේ ඉල්ලු පිළිමක් තියෙනවා. ඒක තමයි ඉල්ලීම. නමුත් අද උදේ පත්තරේ බලද්දි තියෙන්නේ දින 80කට මේ රටේ දියුරයන්ට ඉන්දියාවේ දියුරයන්ට මේ රටේ රැකියාව කරන්න අවසර දීලා තියෙනවා කියලා. මේ වෙද්දි අපේ දියුරයන් බොහොම කලබල වෙන පිරිසක් තමයි දියුරේ කියන්නේ. අද මේ වෙද්දි කුවද රැකලා කලබල වෙලා උදේ ඉඳන් මට කතා කරා. සා මෙතන අපේ ඇමතුමාටත් එහෙම. සා වයිදන්නේ එවැනි ප්‍රශ්න ගැටළු निराකරණය කරගෙන අපේ දීවර සම්පතත් දීවර ශේෂ්ත්‍රය ආරක්ෂා කරගෙන අපි ඉදිරියට යමු.